රුපියල් මිලියන 1500ක වියදමින් ඉදි කළ රත්නපුර නව අධිකරණ සංකීර්ණය ඊයේ ජනතා අයිතියට පත් කෙරුණා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සහභාගීත්වයෙන් නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීම වෙනුවෙන් වූ සමරු පලකය නිරාවරණය කිරීමෙන් අනතුරුව සර්වාගමික ආශිර්වාද එක්කිරීම සිදු කෙරුණා. වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අගමැති දුරේ හොබවමින් සිටි කාලයේදී ගනු ලැබූ අමාත්‍ය මණ්ඩල තීරණයක් මගින් රත්නපුර නව අධිකරණ සංකීර්ණයේ ඉදි කිරීම ආරම්භ කෙරුණේ 2018 වසරේදී. මහල් හතර සමන්විත මෙම අධිකරණ ගොඩනැගිල්ල තුළ මහාධිකරණ දෙකක් සිවිල් අභියාචනා මහාධිකරණයක් දිසා අධිකරණ දෙකක් මහේස්ත්‍රාත් අධිකරණ දෙකක් කම්කරු විනිශ්චය අධිකාරියක් නීති ආධාර මධ්‍යස්ථානයක් සහ ප්‍රජා විශෝධන කාර්යාලයක් ඇතුළු අධිකරණය සඳහා අවශ්‍ය සියලු පහසුකම් වලින් සමන්විතයි. අපි නීතියේ ආධිපත්‍ය තහවුරු කරන්න තියෙනවා. මේ රටේ ව්‍යවස්ථාවේ ජනතා පරමාධිපත්‍යයයි නීතියේ ආධිපත්‍යයයි අත්වැල් බැඳගෙන එකට යන්නේ. එයින් පිට යන්න බෑ. එහෙනම් ඒවා ක්‍රියාත්මක කරද්දී ඒකට අදාළ සහයෝගය දෙන්න තිබෙනවා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් සමහර නීති මං හිතන්නේ උසාවිය වාගේම ශ්‍රේෂ්ඨ අධිකරණේ වාගේම පරණයි පොලිස් ආඥා පනත දැන් අවුරුදු 175ක් දැන් ඉස්සර නීතියක් එන්නේ මාස 6කට සැරයක් දැන් නිකන් අර කර්මාන්ත ශාලාවක් වාගේ හැමදාම නීති පිට වෙනවා මං හිතන්නේ මේ අවුරුද්ද අවසාන වගේ වෙනකොට පාර්ලිමේන්තුවට දෙන අවුරුද්දෙත් සති දෙකක් නෙමෙයි සති 3ක්වත් රැස් වෙන්න වෙයි එන්න තියෙන නීති සම්මත කරන්න එක ප්‍රශ්නයක් තියෙන ශ්‍රේෂ්ඨාධිකරණත් පිළිහිද කියලා මේ නීති ගැටුම්පත් එක්ක වෙන එකක් නැතුව නීති වෘත්තියත් මේ තාක්ෂණයත් සමග වෙනස් විය යුතුයි. ඒ වෙනස් වෙලාද කියන එක අපිට ප්‍රශ්නයක්. තා නීති ප්‍රතිසංස්කරණය විය යුතුයි. දැන් පළාත් සභාවක මුදල් ප්‍රශ්නේ අපි හොඳට දන්නවා. ජනාධිපතිතුමනි අපිට ලැබිලා තියෙන්නේ අපගේ ඇලකේෂන් එකෙන් 15%ක් වැනි සුළු මුදලක් පමණයි. ඒකත් නොතකා මෙවැනි විශාල වැඩ කොටසක් ඒ සංවර්ධන ඉදිරියට ගෙනියන එක ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙන්වා දෙන්නේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට මුවාවී කැළඹීම් ඇතිවීමට ඉර නොදෙන ලෙස ජනාධිපතිවරයා බටහිර ජාතීන්ගෙන් ඉල්ලා සිටිනවා දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.